කීයද 28යිද 28යි ආ 28න් 21ක් ගහලා තියෙන 30න් පස්සේ ඔයා දැන් මම අහන්නේ ඔක තමයි දැන් සනත් අපි හැමදාම මේක ගැන කතා කරනවා දැන් මේකට සොලියුෂන් එකක් හැමදාම අපි තුවාලේ ඉද්දුනහම තමයි මේව ගැන කතා කරන්න පටන් ගන්නෙ මම හිතන්නේ පිටිපස්ස හැරලා බැලුවොත් යම්කිසි විදිහකට ඔබට මොකක්ද කියන්න තිබෙන්නේ මේක අපිට හදා ගන්න තිබිච්ච දෙයක්ද එහෙම නැත්නම් අපි ක්‍රීඩකයෝ බැලුවේ නැද්ද ක්‍රීඩකයාට ක්‍රීඩකයා රීප්ලේස් කරනවට වඩා සමහර ලාවට ටැලන්ට් එක රීප්ලේස් කරන ක්‍රමවේදයක් අවශ්‍යයි නේද ඒකේ බලන්න ඕනේ අපි බලන්න ඕනේ ටූර්නමන්ට් එකේදී මේ යංගස්ටර්ස්ලත් ගේන්න ඕනේ හැබැයි මේ යංගස්ටර්ස්ලත් එක්ක කවුරු හරි ඉන්න ඕනේ මේ සීනියර් ප්ලේයර්ස්ලා කියන කට්ටිය මේවයි ඉන්න ඕනේ නැත්තම් මේක ටිකක් අමාරුයි දැන් මොකද දැන් අපිට දැන් තේරුණා ඒෂියා කප් එකේ අපි දඟලනකොට ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා ආපු ටූර්නමන්ට්ස් වල අපි දිගටම ක්වොලිෆයි ටූර්නමන්ට් එක බලන්නකෝ මිඩ් ලෝඩරේ හොඳට ගැහුවද කියලා වර්ල්ඩ් කප් ක්වොලිෆයින් එකේ වා ආරම්භ බලන්නකෝ අපි මිඩ් ලෝඩරේ රන්ස් ගහලා දිනවද කියලා නෑ 220යි 230යි ගහලා නෑ දැඟලුවා දිගටම ඉතින් එතකොට වුණත් අපි පරක්කු නෑ ඒ වෙලාවෙත් අපි අපි කල්පනා කරන්න ඕන නැත්තම් මේ බොරුවට ප්ලේයර්ලා මේ ගෙනල්ලා තියාගෙන ඒගොල්ලෝ උදේ ඉඳන් හවස වෙනකන් දුවම වුණෝ අර හයි පර්ෆෝමන්ස් එකේ කිසි වැඩක් නැහැ ඉතින් දැන් හදිසියට එකේ දැන් දුෂ්මන්ත ශමීර යනවා මම දන්නේ දුෂ්මන්ත ශමීර තාම ෆිට්දවත් කියලා 100%ක් මොකද මේ ෆිට්නස් කියන එක අපි මේ මේ ප්‍රැක්ටිස් වල කරන ෆිට්නස් ටෙස්ට් එකයි ඔයා මැච් එකේ කියලා බෝල් කරන එකයි දෙකක් ඔයා මැච් එකේ ඔයා ගුටිකයි කියලා බඩ එෆර්ට් එක දානවා ඔයා හැම්ස්ට්‍රින්ග් යන මැච් එකේ ඔයා රන් එක ගනිද්දී ඔයා ඊට වැඩි රන් එක හයියෙන් දුවන්න බලනවා එතකොට අයිච්චරයක් එක මේ වෙන්න පුළුවන් ඒක තියෙනවා ඉතින් ඒ හින්දා ඒවත් එක්ක බලනකොට ඉතින් මිස්ටේක්ස් දැන් කරලා තියෙන්නේ ඒක අපි මුල් රටම දන්නවා මේක මිස්ටේක් එකක් මේගොල්ලෝගේ ප්ලෑන් එක හිටපු නැතිම ප්ලේයර් කෙනෙක් තමයි අද ගහන්න වෙලා තියෙන්නේ මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා මේ මේ අපිට සමහර ප්ලේයර්ස්ලා ගැන සමහර ක්‍රීඩකයෝ ගැන අහුවාම හම්බ වෙන උත්තරත් එක්ක ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය වගේ තරඟාවලියක් අපිට ලැබිච්ච අවස්ථාවක අපි ශුබ්මන් ගිල්ලා ගැන ඉන්දියාවේ කතා කරනවා තිබුණ නැද්ද ඔය ලසිත් ක්‍රූස් පුල්ලලා ෂවන් ඩැනියෙල්ලා වගේ ප්ලේයර්ස්ලා දෙන්නෙක් විතර අරගෙන අත්දැකීමක් දෙකක් අඩුම තරමේ අෆ්ගනිස්තානයට එරෙහිව බංග්ලාදේශයට එරෙහිව තරගයක් මම දැක්ක හොඳ ප්ලේයර් කෙනෙක් තමයි නවිනි දුෆනෑන් එයා මාර ටැලන්ට් එකක් තියෙන හොඳ ප්ලේයර් කෙනෙක් එයා බලන්න ඕන ඉස්සරහට එයා ගුඩ් මිඩ් ලෝඩ බැට් එයා ඕපන් නෙවෙයි එතනත් වැරද්ද ගත්තා එයා ඕපන් ඕපන් කෙරුවා එතනත් පොඩි මිස්ටේක් එකක් වුණා ඉතින් ඔය වැරදි දැන් හදා ගන්න ඕනේ එයා ඇවිල්ලා මිඩ් ලෝඩ ප්ලේයර් කෙනෙක් ටොප් හොඳ ටැලන්ට් එකක් තියෙන බැට්ස්මන් කෙනෙක් මිඩ් ලෝඩර් ඒ වගේ ප්ලේයර් කෙනෙක් ඔය මිඩ් ලෝඩර් ගෙනලා තියෙනකොට ඉන්න එක්කෙනාට පොඩි ප්‍රෙෂර් එකක් තියෙනවා මේ වර්ල්ඩ් කප් එකේ කවුද රිප්ලේස්මන්ට් තියෙන්නේ මත් අහන්න එක තමයි දැන් ලසිත් ක්‍රූස් කොල්ලලා කාටද ගෙනාවා නම් අනිමුත් කර්මරත්න විතරයි නම්බර් 1 ඉඳන් 7 වෙනකම් රිප්ලේස් කරන්න එකම බැට්ස්මන් එකම බැට්ස්මන් එයාට කරන්න බෑ ඒක ඔව් ඒක ඕන වෙන්නෙත් වර්ල්ඩ් කප් එකකට පස්සේ අයින් කළා ක්වොලිෆයින් එකකට තමයි ගෙන්නන්නේ ඒත් ඕවර්ස් 50 ගහ ගන්න ඕනේ වින්දන මේක ඇවිල්ලා අපි පොලිසියක් හදා ගන්න ඕනනේ මේක එක්කෙනෙක් තීරණය කරන වැඩක් නෙමෙයි අපිට මේ සුදු මහත්තුරු ඇවිල්ලා මේවා ඔක්කොම කරලා දීලා යන්නේ නැහැ සුදු මහත්තුරු ඇවිල්ලා මැච් එකක් දිනලා හරි පෙරදිලා හරි CV එක පුරවගෙන යයි ලංකාවේ පොලිසිය එකක් තියෙනවා ලංකාවේ මිනිස්සු ගැන දන්නේ ලංකාවේ කට්ටිය ඒකට බැඳිලා ඉන්න කට්ටිය එකතු වෙලා කුවක කන් ටික අයින් කරලා පොලිසිය එකක් හදා ගන්න ඕනේ මෙන්න මේ කට්ටිය මෙන්න මේ අවස්ථාවේ මේ අවුරුදු වෙනකොට රෙඩි වෙන්න ඕනේ කියලා එහෙම කරගත්තා නම් ඔයා කියන ක්‍රූස් පුල්ල කියන එක්කෙනාද නවනිඳුද ඔය ඔක්කොමලව චෙක් කරන්න වෙලාවල් අපිට දාගන්න පුළුවන් කාලසටහනේ පොඩි උදාහරණයක් දෙනවා ඉමර්ජින් ටූර්නමන්ට් කියලා අපි ගැව්වා ආසියා කුසලානට ඉස්සෙල්ලා කුස මේ මේකක් මේ ආසියානු ඉමර්ජින් ටූර්නමන්ට් එකක් ඒ ටූර්නමන්ට් එකේ නැෂනල් කැප්ස් ගහලා තියෙනවා පකිස්තානයේ නැෂනල් ගහපු කට්ටිය මැචස් ගහපු කට්ටිය 90ක නැෂනල් කැප්ස් තිබලා තියෙනවා 160ක් විතර බංග්ලාදේශයේ තිබිලා තියෙනවා ලංකාවේ තිබලා තියෙනවා නන්ද ලංකාවේ ගැව වෙල්ලාල ගියේම ගැව්වා ඉන්ජරි වලින් ආපු අයක් ගැව්වා බලන්නද ඉන්දියාවේ කී දෙනෙක් ගැව්වද කියලා ඉන්දියාවේ බිඳුවයි කෙනෙක් සනත් ඉන්දියාවේ බිඳුවයි එච්චරට ටැලන්ට් තියෙනවා හරිද ගානට දානවා කොහෙටද ගහලා ගිහිල්ලා බලන්න වෙලාවට දානවා කොතනද හරියට ඉන්ට්‍රඩියුස් කරන තැන ඉතින් ඒ ටික හරියට ප්ලෑන් කරන්න ඕන අපි ජූලියට් එකක් මන්ට ෆ්ලයින් මූමන්ට්